අද පොහොට්ටුවේ අපේක්ෂකයා ගැන කතා කරද්දී අපිට තේරෙනවා ඔහු පටන් ගන්නකොටම ෆවුල් ස්ටාර්ට් එකකින් පටන් අරන් තියෙන්නේ රේස් එක. මාධ්‍ය වේදින්ට ඉස්සල්ලාම දැම්මා එතුමාගේ තහංචි. අර යෝන් සම්මේලනයක්ද මොකද්ද කියලා එකක් තිබුණා. එතන මාධ්‍ය වේදින්ට සිද්ධ වුණා එලියට ලයින්. විද්‍යුත් මුද්‍රිත සියලු මාධ්‍ය වේදින් ඇතුළට ගත්තේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන්නේ කවුද කියලා අපි කලින් කියලා තිබුණා. ඉතින් ඒක එතුමා ක්‍රියාවෙන් ඔප්පු කළා පෙන්නවා. එතුමා කොයි වගේ කෙනෙක්ද කියලා. ඔවුන් මැතිවරණ ව්‍යාපාරය තුල එක්තරා රාමුවකට කොටු වෙලා ඉන්නේ. ඔවුන් විශාල මුදලක් නම් වියදම් කරනවා මැතිවරණ ව්‍යාපාරයට කියන එක අපිට පැහැදිලිව පේනවා. මුදල් පොම්ප කරලා වැඩේ කරනවා කියන නම් පේනවා. ඉතින් අපි ආණ්ඩු පක්ෂයේ ඉඳලවත් අපිට එහෙම හයියක් නැහැ. රටම දන්නවා මේ ආණ්ඩුව හොරගම් කරන්න ඉඩ දුන්න ආණ්ඩුවක් නෙමෙයි. ඒ වගේම ජාවාරංකාරයින්ට ඉඩ දුන්න ආණ්ඩුවක් නෙමෙයි. මේ පවුලේ පවුලේ විවාදය ඇතුලේ එක්කෙනෙක් දාලා දැන් කට්ටියම කොටලා වැඩ කරනවා. අපි මේ වගේ පක්ෂය ඇතුළ අපිට විවාදයක් තියෙනවා, සංවාදයක් තියෙනවා. මේ සංවාදීවරලා අපි සෙල් දුරම එකට අන්තිමට දෙන තීන්දුවත් එක්ක වැඩ කරනවා. මේ දේශීයත්වයක් පිළිබඳව කතා කරපු කඳවුරකින් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පත් වෙලා ඉන්නේ. හැබැයි එහෙම ආපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ වෙනකොටම ගණඳුනු කරන්න පටන් අරන් තියෙන ඇමරිකන් චින්තනයකින්. දැන් මේ ගෝඨාභයගේ ඇමරිකන් නීතිඥ ලංකාවේ ජනාධිපතිවරණයේ දින නියම කරයි. දැන් මේ පටන් ගන්නකොටම මෙහෙම තමයි මේ වෙන්නේ. හයිබ්‍රිඩ් ගෝඨාභය රාජපක්ෂ භාගයක් ලංකාවේ කකුල තියාගෙන භාගයක් ඇමරිකාවේ කකුල තියාගෙන ඇමරිකන් චින්තනයකින් ඉන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමයි මේ දේශීය කඳවුර දේශීයත්වය ගැන කතා කරන කඳවුරෙන් දැන් අපේක්ෂකයා බවට පත් වෙලා ඉන්නේ. බයියන්ගේ කඳවුර හැටියට තමයි ඒගොල්ලෝ ඒගොල්ලන් කඳවුර හැඳින්වුවේ. බයියන්ගේ කඳවුරෙන් දැන් මෙසර ඉදිරිපත් වෙලා ඉන්නේ ටොයි එක. කලිසම් අදින, කෝට් අදින, ඇමරිකන් විදියට හිතන මතන, ඇමරිකාවට ඕන විදියට හිතන මතන, ඇමරිකන් ගැති ටොයි එක් තමයි දැන් මේ බයියන්ගේ කඳවුරෙන් ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වෙලා.